අපේ සංවත්සරයකට එහා ගිහිල්ලා ඒකාධිපතිවාදයට මර්ධනයට ඒ වගේම බලහත්කාරකමට ජීවන වියදමට ජීවන අරගලයට විරුද්ධ සටනක් තමයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා අද අපිට අභියෝග කරපු සියලු දෙනා අපිට තියෙන ලොකු වගකීමක් ඉෂ්ට කරන්න. ඊළඟ ජනාධිපතිවරණේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා බලෙන් හරි ජනාධිපතිවරණයේ පවත්වන ඕනම මැතිවරණයකින් අපිට දිනන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන හැම ඡන්දපලක්ම දිනන්න ඕනේ. ඒකේ වගකීම අපි ඡන්දපල නායකයන්ට අරගෙන මෙහර නායකයෙක් අපිට ඉන්නවද? ඒ නිසා මේ රටේ බිම්මට්ටමේ සිට ඉහළටම රටේ පරිවර්තනය ඇති කරන්න පුළුවන්, ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්, වැටුණු රට ගොඩ ගන්න පුළුවන්. ඒක වටන් සල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඔබ අපි මේ ගෙවන ඔබේ අපේ ජීවිත අවසානයේ රටට අත් කරපු ඉරණම මේකයි. මේ පාලකයෝ මොකද කළේ? කිලිසුවා ලෝකෙ ඉස්සරහා ඒ සියල්ල පාවා දුන්නා. ලෝකෙ කොහේ කියත් මම ශ්‍රී ලංකාවේ කියලා ඔබ කිව්වේ මොනතරම් ආත්මාභිමානයකින්ද? ඒත් දැන් ශ්‍රී ලංකාව ණය නොගෙවෙන රටක් බවට නිල වශයෙන් කිව්වේ අප්‍රේල් 12 වෙනිදා. එදා පටන් අපේ ලස්සන රට ලෝකෙ ඉස්සරහා බංකොලොත් රටක්. IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම ලැබෙයි කියන අවිනිශ්චිත බලාපොරොත්තුව හැරුණුකොට අපිට වෙන බලාපොරොත්තුවක් පේන තෙක් මානිකවත් නැහැ. ඒක ලැබෙන්නේ ක්‍රමානුකූලව ණය ආපසු කිවන විදිය ගැන නිවැරදි රටට ජනතාවට මොකද වෙන්නේ? ඒකට උත්තරයක් මේ ආණ්ඩුවට නැහැ. එදා වේල යැපෙන උත්තර දෙදී නගරන් කතා කිය කියා ඉන්නවා මිසක් ඉන් එහාට කිසිම සැලසුමක් තියෙන බවක් පේන්න නැහැ. කොටින්ම කිව්වොත් ඔබේ පීඩනය, ඔබ ජීවත් වෙන්න කරන අමාරු සටන, ඔබේ දරුවගේ බඩගින්න ඇතුළු ඔබ විඳින දාහක් බැරි අමාරුකම් ගැන ආණ්ඩුව කරන උදවියට දැනින්නේ නැහැ. ඒ නිසයි රස්සා අහිමි වෙලා ව්‍යාපාර වැටිලා වේල් තුන එක වේලට අඩු වෙලා යන එනමන් නැතුව ඉන්න මිනිසුන්ට මෙහෙම අසාධාරණ බදු ගහන්නේ. ලයිට් බිල, තෙල් මිල, ගෑස් මිල ඇතුළු තවත් අටෝ රාසියක් දේවල් වල මිල තරම් මහාත්ම ගුණයක් නැහැ. එළියට බැස්සොත් හමුදාව පොලිසිය දාලා කුදලගෙන යනවා කියලා ප්‍රසිද්ධියේ තර්ජනය කරන තැනට ඇවිත් අපි ජීවත් වෙන්නේ දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා වහාම අපි මේ දුර්දාන්ත දූෂිත අසමත් දාමරික ක්‍රමයෙන් එළියට එන්න ඕන. ජනතාවට වග කියන, ජනතා අපේක්ෂා ඉටු කරන, රටේ අභිමානය නැවත ගොඩනංවන, කන්න බොන්න අඳින්න පළඳින්න තියෙන, බය නැතුව ජීවත් වෙන්න පුළුවන් යහපත් අරමුණක් වෙනුවෙන් නැගී සිටින රටක් හදන්න ඕන. සමගි ජන බලවේගය ඒ සඳහා ඉත සිටින් සූදානම්. ඊට හැකියාවත් නිර්මාණශීලීත්වයක් පවන්නේ ඔබේ දායකත්වය පමණයි. ඔබ ඊට සූදානම් නම් ඒ අපේ මව්පිනේ ජයග්‍රහණයයි. 20-22 සම්මේලනයට පක්ෂයේ මහලිකම්තුමා විසින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව. ගෞරවයෙන් මහලිකම් ගරු. පහුගිය වර්ෂයේ වාර්ෂික වාර්තාව සමගි ජනබලවේගයේ බිහිවීම, ශ්‍රී ලාංකීය දේශපාලනයේ පක්ෂ තුල ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදයේ දේහි බලවේගයන් ශක්තිමත් කරන්න උත්සාහ දරමින් රට තුල වැඩවසම් දේශපාලන ක්‍රමයක් ස්ථාපිත වීමේ තර්ජන එල්ල වූ මොහොතේ සමගි ජනබලවේගය ආරම්භ කරේ ප්‍රජාතන්ත්‍රක් සහිත පක්ෂ බිහිවීමට අපිට පුළුවන් විය. පාර්ලිමේන්තු මැතිවරණ 2020 සමගි ජනබලවේගයේ බිහිකොට Thank you.